සර්ව ජනබලයේ උපාය මාර්ගික වැඩපිළිවෙලේ පළමු කෙටුම් පත අද එළි දැක්වුණා. ඒ සතුටු දයක් ව්‍යවසායකත්ව රාජ්‍යයක් යන තේමාවෙන්. ජනතා අදහස් එක්කර ගැනීමෙන් පසු එහි අවසන් සැලැස්ම ජනාධිපතිවරණය ආසන්නයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේ අවසාන බලාපොරොත්තුවද සුන්වෙමින් අවසානයේදී අපි උදව් කළ ඒ දේශපාලන නායකත්වය අපගේ බලාපොරොත්තු අපේ අපේක්ෂාවන් සියල්ල බිඳලමු මොහොතක අපි එක්ුණේ අපිට මේ රටේ දේශපාලන දිශානතිය තීරණාත්මක ලෙස නව මගකට යොමු කිරීමට ඇති ශක්්‍යතාවය හැකියාව විමසා බලන්නට. අපි හරි කැමති අරාබි මුහුද පැත්තෙන් එන සුළංධාරාවේ පහස විඳින්න, බෙංගාල බොක්කෙන් එන සුළංධාරාවේ පහස විඳින්න. හැබැයි ඒ සුළඟට රුවන් මැලිසෑයේ කොත හොල්ලන්න අපි ඉඩ තියන්නේ නැහැ. අඩුපල්ලිය හොලවන්න අපි කැමති නැහැ. ඒ සුළඟට යාපනයේ නල්ලූර් කෝවිල හෙළවනවට අපි කැමති නැහැ. ඒ සුළඟට දවට ගහ මුස්ලිම් පල්ලිය හෙළවනවට අපි කැමති නැහැ. මේ සිස්ටම් චේන්ජ් ගැන අමුතුවෙන් විකාර කියව කියව ඉන්නේ නැහැ. අපේ රට අපිලිවෙලයි. ඒ අපිලිවෙල නැති කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. ඒක මහා අමාරු දෙයක් නෙමෙයි. ඒක නොකරපු එකයි වැඩි. ඉදිරි ජනාධිපතිවරණේ ජනතාව ඉදිරියේ තියෙන විකල්ප දෙකයි. එක පැත්තකින් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය, අනිත් පැත්තෙන් සර්ව ජන බලවේගය තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලින් තමයි සජබ පෝෂණය වෙන්නේ. පොහොට්ටුව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් බවට පත් වෙලා තිබෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලන සමයේ කොටියෙක් වගේ ගොරව හිටිය පාලිමාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණා විතරයි අනේ පුංචි පූස් පැටියෙක් වෙලා පුරුපුරු ගගා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කකුල් දෙක වටේ යනවා අනේ මාව වඩා ගන්නකෝ කියලා. කොටින්ම කිව්වොත් මාලිමාව කියන්නේ ගැහැණු ඒජාපේ.